of music. 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පළවෙනි වතාවට රාජ්‍ය ප්‍රධාන තනතුරු ප්‍රතිපාදන අරමුදල් මේ කිසිවක් නොමැතිව ප්‍රථම වතාවට රටේ දීප ව්‍යාප්තව බලයක් නැතුව ඉඳගෙන ක්‍රියාත්මක කරන ප්‍රධාන සංවර්ධන යෝජනා ක්‍රම දෙක සක්වල සහ හුස්ම. සක්වල වැඩසටහනේ අනුව්‍යාපෘති දෙකයි සුහුරු පන්තිකාමර උපකරණ සහ බස්රථ, හුස්ම වැඩසටහනේ සෞඛ්‍ය ශේෂ්ඨය නංවාලන්නට ලබා දෙන වැඩපිළිවෙල. දැන් විශේෂයෙන්ම මේ මිනුවන්ගටේ බල ප්‍රදේශය, වාරියපොල බල ප්‍රදේශයේ ජීවත් වන ඔබ සියලුම දෙනා, දූ දරුවන්, දෙමව්පියන්, ගුරු භවතුන් බේදයකින් තොරව බලාපොරොත්තු වෙනවා කොහොමද අපි මේ වැටුණු තැනින් ගොඩ එන්නේ, කොහොමද අපි මේ වැටුණු ප්‍රපාතෙන් ගොඩ එන්නේ, ගොඩ එන්න පුළුවන්ද, අමාරුද, බැරිද? මේක තමයි බොහෝ දෙනා මුහුණ දෙන, බොහෝ දෙනා බලාපොරොත්තුෙන් සිටින උත්තර. මම විශේෂයෙන්ම කියන්න කැමති, ඔව් අපිට ගොඩ එන්න පුළුවන්. හැබැයි ගොඩ එනකොට අපි නිවැරදි විදිහට ගොඩ එන්නට ඕන. ගොඩ එන ගමනේදී අපේ අධ්‍යාපනයත් හදාගෙන අපි ගොඩ එන්නට ඕන. පවතින අධ්‍යාපන ක්‍රමය මං කියන්න කැමති යල් පැන ගිය පැරණි ක්‍රමයක්. දැන් මේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියේ ලෝකයේ තාක්ෂණය සීග්‍රෙන් දියුණුවක් ලබනවා. ඒ වේගයට අපිත් යන්නට ඕන. අපි ඒ වේගයට ගියේ නැත්තම් අපිට සිද්ධ වෙනවා පිටිපස්සෙන් ඉදිරියේ සිදුවෙන දේවල් දිහා බල බල, අනේ අපිට බැරි වුණානේ, අනේ අපිටත් උතරින්ට යන්නට බැරි වුණානේ කිය කිය හුල්ල හුල්ල ඉන්න. ඒ නිසා වැටුණු ප්‍රපාතයෙන් ගොඩ එන්නට නම් දැනුම කේන්ද්‍රීය ආර්ථිකය ගොඩනගන්නට ඕන. දැනුම කේන්ද්‍රීය ආර්ථිකය ගොඩනගන හොඳම තැන තමයි ගමේ නගරේ පාසල. මම ඔබට කියන්න කැමති රටේ තිබෙන පාසල් 10096ම මේ වසර අවසන් වන්නට පෙර ස්මාර්ට් පාසල් බවට පත් කිරීමේ ගමන අපි ආරම්භ කරනවා කියන එක මම ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් 873ම අපි ස්මාර්ට් පාසල් බවට පත් කරනවා. මිනුවන්ගටේ මහවිද්‍යාලයත් ස්මාර්ට් පාසලක් බවට පත් කරන්නට මමත් මගේ කණ්ඩායමත් අපි සියලු දෙනාම පැමිණෙනවා. දැන් මීට පෙරත් ඉතිහාසයේ පුරාවට හොඳ පාසල් සංවර්ධන වැඩසටහන් තිබුණා. ළඟම පාසල, හොඳම පාසල, ඉසුරු පාසල, නවෝද්‍යා පාසල, සපිරි පාසල, මෙන්න මේ යනාදී වශයෙන් විවිධ නම් වලින් හොඳ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. හැබැයි හැම වැඩසටහනකින්ම පාසල් තෝරන්න සිද්ධ වුණා. පාසල් තෝරන්න යනකොට ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ නිසා තමයි අපි ස්මාර්ට් ස්කූල්ස් බවට සියලුම පාසල් දියුණු කරන්නේ. මොකද ස්මාර්ට් ස්කූල් කියන්නේ? ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර පහසුකම් අපි ලබා දෙනවා. ඒක තමයි පළවෙනි ව්‍යාපෘතිය. ජාත්‍යන්තර තලයේ පරිගණක විද්‍යා මධ්‍යස්ථාන, තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන අපි ලබා දෙනවා. ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ මුල් තැනට අපි ගන්නවා. කෘෂිකාර්මික බල ප්‍රදේශක ජීවත් වන ඔබ නවීන තාක්ෂණයට යොමු වෙන්නට ඕන. ඔබ වගා කරන ඉඩම් ප්‍රමාණය අවුරුදින් අවුරුදු වැඩි වෙන්නේ නැහැ නේ.
ගොඩ ඉඩම් ප්‍රමාණයයි මඩ ඉඩම් ප්‍රමාණයයි එලෙසම තියෙන්නේ. එතකොට ඉඩම් ප්‍රමාණය එලෙසම තියෙනවා නම් ඒ තියෙන ඉඩම් ප්‍රමාණයෙන් ඵලදාව වැඩි කරගන්න ක්‍රමවේදයකට අපි යන්නට ඕන. ඒකට එකම ක්‍රමය තමයි නව තාක්ෂණය. සුහුරු කෘෂිකර්මාන්තය. සුහුරු කෘෂිකර්මාන්තය අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් බවට පත් කරනවා පමණක් නොවේ. ගුණාත්මක භාවයෙන් ඉහළ යෙදවුම් අපේ ගොවි පරම්පරාවට ලබා දීලා රජයේ අනුග්‍රහයෙන් නවීන තාක්ෂණ සහ උපකරණ ලබා දීමේ වැඩසටහනකට අපි යොමු වෙනවා. දැන් පොඩ්ඩක් බලන්න ඊශ්‍රායලයේ වගේ රටවල් කොහොමද ඒගොල්ලෝ කාන්තාරයේ මෙච්චර වගාවට දක්ෂ වෙන්නේ? ඊශ්‍රායලයේ තමයි මැද පෙරදිග තමයි ශුද්‍ර ජල බිංදු ජල යෝජනා ක්‍රම ආරම්භ කරේ. ඒකට කියනවා ඩ්‍රිප් ඉරිගේෂන් කියලා. ඒ වගේ රටවල් වල තමයි උස්සාන ජල යෝජනා ක්‍රම, එහෙම නැත්නම් ලිෆ්ට් ඉරිගේෂන් ක්‍රියාත්මක වුණේ. ඔබ දන්නවද නෙදර්ලන්තයේ කියන රටේ භූමියෙන් තුනෙන් එකක් තියෙන මුහුදු මට්ටමින් පහළ. හැබැයි කෘෂිකර්ම අපනයන වෙළඳපොලේ නෙදර්ලන්තයේ වටිනාකම යුරෝ බිලියන 100යි. කුමක් නිසාද? නව තාක්ෂණය නිසා. එනිසා විශේෂයෙන්ම අපි රටක් හැටියට නව තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගන්නට ඕන. කෘෂිකර්මාන්තය හෝ වේවා, මිරිදිය කරදිය දීවර කර්මාන්තය හෝ වේවා, වෙනත් ආදායම් ඉපයා ගැනීමේ මාර්ග හෝ වේවා, නව තාක්ෂණයට මුල් තැන දෙන්නට ඕන. නව නිපැයුම් වලට මුල් තැන දෙන්නට ඕන. නවෝත්පාදනයට මුල් තැන දෙන්නට ඕන. අලුත් ක්‍රමවේදවලට අපි යන්නට ඕන. සම්ප්‍රදායන් රැකගන්නට ඕන නැහැ කියලා කියන්නේ. සම්ප්‍රදාය, ඉතිහාසය, සංස්කෘතිය, සભ્યත්වය ඒ ඔක්කොම රැකගනිමින් ලෝකයේ යන රටාවට අපි හුරු පුරුදු වෙන්නටත් ඕන. අපිට පරණ වෙන්නට බෑ. යල් පැන ගිය ක්‍රමවේද තුල අපිට වහල්ු වෙන්නට බෑ. අපිට සිරකරුවන් වෙන්නට බෑ. නව තාක්ෂණයේ පෙරමග ගමන් කරුවන් හැටියට අපි රටක් හැටියට ඉදිරියට යන්නට ඕන. අන්න ඒ නිසා තමයි මේ පාසලේ දූදරුවන්ට ස්මාර්ට් බෝඩ් එක ලබා දීම, කම්පියුටරය ලබා දීම, ප්‍රින්ටර් යන්ත්‍ර ලබා දීම, ශබ්දකෝෂ ලබා දීම, අඩුපාඩුකම් තිබෙන තැන්වලට නර්තන ඇඳුම් කට්ටලයක් නැති තැනක ලක්ෂයක නර්තන ඇඳුම් කට්ටල ලබා දීම. මේ සියලු ශක්තිය අපි ලබා දෙන්නේ නූතන අධ්‍යාපනය ශක්තිමත් කරන්න. අද දවසේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් 7කට අපි සුහුරු පන්ති කාමර ලබා දෙනවා. මේ තුන්වෙනි පාසල. තව 4කට යන්න තියෙනවා. ඒ නිසා මගේ කතාව දීර්ඝ කරන්න නැහැ. තුෂාර අමරසේන මැතිතුමාට ස්තුතිකන්ත වෙනවා. මේ වගේ අවශ්‍යතාවයේ තිබෙන පාසලක් තෝරාගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට යෝජනා කිරීම ගැන. ඒ වගේම වාරියපුල බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 92ක් තිබෙනවා. ඒ 92 තුල ගම් තියෙනවා කුඩා ගම් කුඩා නගර 310ක්. මම ඔබට ලබා දෙන ප්‍රතිඥාව මේ වාරියපුල බල ප්‍රදේශයේ වසම් 92 ගම් 310ක ජීවත් වෙන සියලුම දූදරුවන්, සියලුම වැඩිහිටියන්, සියලුම ජනතාවගේ ශක්තිය බවට පත් වෙලා ඔබට ලැබිය යුතු රැකවරණය, ආරක්ෂාව, හයිය, ජීවත් වීමේ අයිතිය ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ, ගෝත්‍ර හෝ වෙනත් බෙහෙද බින්නවීම් වලින් තොරව ඔබගේ වර්තමානයත් අනාගතයත් අපි සුරක්ෂා කරනවායි කියන එක ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම දූදරුවන්ගේ රැකවරණය උදෙසා අපට කළ හැකි උපරිමය අපි ඉෂ්ට කරනවායි කියමින් සියලු දෙනාටම
ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.